මහන්සේ 55 අවුරුද්දේදී ලංකාවේ ප්‍රධාන චිත්‍රපට බෙදාහරණ සමාගම් එකිනෙක අතර වෙළඳ කිවිසුමක් ගහ ගන්නවා. එකම දවසේ චිත්‍රපට දෙකක් එකවරම උදාහරින්නේ නැති අන්දමට. ඒ කියන්නේ එකිනෙක තරඟ නොකර මේ පොදු වෙළඳ පොළ වෙන වෙනම ලබා ගැනීම අරමුණ ඇතුව ඉතාම හොඳ කිවිසුමක් වෙළඳ කිවිසුමක් සලොන් තියටර් සිනමාස් සමාගම් එකතු වෙලා ගහ ගන්නවා කිවිසුමක්. ඒ කියන්නේ එක සමාගමක් චිත්‍රපටයක් බෙදා හරිනවා නම් මේ දවසේම අනික් චිත්‍රපටය තිරගත කරවන්නේ නැහැ. තව සති කිහිපයක් ඇරලා තමයි චිත්‍රපට තිරගත කරවන්නේ. ඒක අද මට්ටමෙන් බැලුවත් අද ප්‍රේක්ෂකයන් අඩු වෙලා මට්ටමේ ඉන්න මට්ටමක බැලුවා ඒ යුගයේ ඊතරම් ප්‍රේක්ෂකයන් සිටියදී එහෙම ගිවිසුමකට ආපු එක ඉතාම වැදගත් කාරණාවක්. කොහොම වුණත් 1965 මේ මාසේ 13 වෙනිදා එක දවසේ චිත්‍රපට දෙක එකවර තිරයට එනවා. මේකට හේතු මොකක්ද? මේකට එකම හේතුව තමයි මේ එක චිත්‍රපටයක් එන්නේ මේ ප්‍රධාන සිනමා සමාගම් වලින් නොවේ වෙනත් සමාගමක් හරහා. ඕඩියන් චිත්‍රපට කියන අලුත් චිත්‍රපට බෙදාහැරීම් සමාගමක් එක්ක. ඇයි එහෙම වෙන්නේ? ප්‍රධාන සමාගම් දෙකම මම මේ කියන චිත්‍රපටය තිරගත කරවන්නට බාරගන්නේ නැහැ. මේ නිසා මේ අලුත් තරුණයන් පිරිසක් ඇත්තටම අරගලයක ආරම්භය කියලා හඳුනා දිය යුතුයි. ඔවුන්ට සිද්ධ වෙනවා අලුත් ප්‍රදර්ශක මණ්ඩලයක් එක්ක මේ ගනුදෙනුව කරන්නට. මේ චිත්‍රපටය තිරගත කරන දවසේම එදාට තරංගයට තවත් චිත්‍රපටයකුත් දානවා. ඒ අනෙක් චිත්‍රපටය ලාදරු. මේ කතා කරන්නේ තරුණයන්ගේ චිත්‍රපටය. නැත්නම් අරගලයේ ආරම්භය පිළිබඳ චිත්‍රපටය. සම චිත්‍රපටයේ අරගලයක් වන්නේ කොහොමද? සම චිත්‍රපටය නිර්මාණය කරන්නේ සම්මත සිනමා ක්‍රම අනුගමනය කරමින් නොවේ. හැබැයි මම මේකෙන් අදහස් කරන්නේ ඒ වන විටත් ලෝකය පුරා පැතිර වෙන පන්සනවර අල්ලගනි සිනමා සම්මතයන්ගේ සිනමා රීතීන් බිඳහැරමින් මේ චිත්‍රපටය හැදුවා කියලා. ඒත් සම්මත සිනමා ක්‍රමවිධි වලට යන්නේ නැතුව තමන්ට හැකි පමණින් චිත්‍රපටයක් කිරීම තමයි මේ තරුණයන්ගේ අරමුණ බවට පත් වෙන්නේ. එහි එක පැත්තක ඒ වන විට සිනමාව ප්‍රකාශනයක් හැටියට බාර ගන්නට කැමති නැතහොත් තමන්ගේ මාධ්‍ය හැටියට භාවිතා කරන්නට කැමති නව පරම්පරාවක ආරම්භය සනිටුහන් කරනවා. මේ වන විට සිනමාව පිළිබඳව අපේ කතානාද සිනමාව ආරම්භ වෙලා අවුරුදු 10කටත් එහා ගිහිල්ලා. ඒ වගේම 1956 සිදුවෙච්ච සමාජ පෙරළියත් මේ ග්‍රහණයේ කොටසක් බවට පරිවර්තනය වෙනවා. විවිෂ්ට නිර්මාණ රාශියක් මේ 56 එක්ක එනවා. මනමේ කරදිය රේඛාව වගේ කෘති එනවා. මේ ප්‍රබෝධය හරහා හැම තැනකම නව කලා ප්‍රකාශනයන්ගේ අවදි කිරීමක් වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සමාජ චිත්‍රපටය එන්නේ. සිනමාවේ මේ විප්ලවය කරන්නට නැත්තම් මේ අරගලය කරන්නට ඔවුන් සූදානම් වන්නේ මේ සමර. රේඛාව චිත්‍රපටය අපේ සිනමා මාධ්‍ය ප්‍රකාශනය බිහි කළා. ඒට ගෙනාපු ප්‍රතිචාරය 1965 වෙනකොට සමහරහා තව විදිහකට තවත් පරම්පරාවක් ගොඩනගනවා. ඔවුන්ගේ පළදැරීම ඊට පස්සේ තව වෙන වෙන ආකාරයකින් විග්‍රහ කරන්නට පුළුවන්. කෙසේ වෙතත් සම චිත්‍රපටය ඉතාම නිර්ව්‍යාජ චිත්‍රපටයක් හැටියට තමයි හඳුන්වන්නට පුළුවන්. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ අන්ඩර් ද එවර්ග්‍රීන්ස් කියන චීන කවි පන්තියක්. එක ප්‍රේම ශෝකාන්තයක්. මේ ප්‍රේම ශෝකාන්තය ඇසුරෙන් ජී.ඩී.එල්. පෙරේරා මුලින් නාට්‍යයක් නිර්මාණය කරනවා සාමාන්‍යමින්. පසුව තමයි ඔහු මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. ගෝන දුව හඳුන්ගේ දොන් ලක්ෂ්මන් පෙරේරා හෙවත් ජී.ඩී.එල්. පෙරේරා අපේ සිනමාවේ පරම්පරාවකට ගුරුවරයෙක් වෙච්ච ගුරු දේවතාවෙක් වෙච්ච කෙනෙක් හැටියට හඳුන්වා දීම වඩාත්ම සාධාරණයි. එතුමන් අද ජීවතුන් අතර නැහැ. එතුමන් නිර්මාණය කරපු චිත්‍රපට පසු කාලීන කවර විවේචනයකට ලක් වුණා. මුල් චිත්‍රපට සහ ඔහු පසුව කලාපෙල නමින් ආරම්භ කරන ලද සිනමා පාසල හරහා මෙරට ඉතාම වැදගත් සිනමා පිරිසක් සිනමා නිර්මාණශීලී සිනමා පිරිසක් දුරට වැඩියා. ඔවුන්ගේ ආභාස ලැබූ පිරිස තවත් ඊට වැඩි වුණා. ජී.ඩී.එල්. පෙරේරා ඇත්තරම සිනමාවට එන්නේ ඔහු ගැන කිව යුතුයි. ඔහු එන්නේ පාසල් අවදී වනගත චමැණි චිත්‍රපටියකට ඔහු ළමා වියේදී එකතු වෙනවා. මිලිමීටර් 16 චිත්‍රපටයක් හැටියට. ඊට පස්සේ ඔහු වනගත කොල්ලා චිත්‍රපටයට සම්බන්ධ වෙන ප්‍රධාන චරිතයකුත් රඟපානවා. අපි වනගත කොල්ලා කියන මිලිමීටර් 16 චිත්‍රපටය ගැන
මේ අරුණගුණ රත්න YouTube නාලිකාවේ ඩේලි මූවීස් කොටසෙහි වතාවක කතාබස් කළා. ඒ කෙසේ වෙතත් ඔහු අගනුවර කලාපල නාට්‍ය සංගමයේ නමින් මේ සම්බිත් කලාපල නමින් ආරම්භ කරපු මේ නාට්‍ය කණ්ඩායම පසුව බොවුන් රජයේ සේවකයන් ඔවුන් ඉතාම අපූරු නිර්මාණ රාශියක් නිර්මාණය කළා. කඳුළු තමයි එකේ මුල්ම නාට්‍ය. ඊට පස්සේ අපවාදයේ මනමාලකම සාමාන්‍ය නාට්‍ය නිර්මාණය කළේ 1960 දී. තම්මැන්නා 1960 දී 61 දීම තවත් නිර්මාණය කළා. සක්කරවට්ටම් රතු රෝස 62 මෙහෙ ලෝකෙක 62 මගුල් මත 1963 අන්දරේ 1962 ඒ වගේම තොටුපොළ ඊට පස්සේ නිර්මාණය කළා. මේ රතු රෝස කියන්නේ ෂෙක්ස්පියර්ගේ රෝමියෝ ජුලියට් කතාවෙම අනුවර්තනය. ඔහු පසුව රෝමියෝ ජුලියට් කතාවක් කියලා තව චිත්‍රපටයක් නිර්මාණය කළා. මේ නාට්‍ය යද්දීම විචාරකයන්ගේ අවධානයට ලක් වෙච්ච වැදගත්ම කාරණාවක් තමයි ඔහුගේ නාට්‍ය හරියට චිත්‍රපට වගේ කියලා. මේක ඉතාම වැදගත් වෙන්නේ අපි කඩවුණු පොරොන්දුව නාට්‍ය එන අවස්ථාව වෙනකොට සම්මත තිබිච්ච ටවර් හෝල් නාට්‍ය ඉවර වෙලා පාර්සී නාට්‍ය ඇසුරෙන් නව බිහිවෙච්ච නාට්‍ය සම්ප්‍රදායන් වඩානෑකම් කීවේ සිනමාවේ අංග ලක්ෂණ වලට. ඒ වගේම තමයි මේ කාලේ වෙනකොට ජීරියල් පෙරේරා තමන්ගේ නාට්‍ය හරහා නව නාට්‍ය නිර්මාණ ගේන්නේ මේ සිනමාවේ ප්‍රතිවිච්ච ආකල්පත් එක්ක. මේ සාමා ඔහු නිර්මාණය කරපු වේදිකා නාට්‍ය. හැබැයි ඔහු බීඩබ්ලිව් ජයමාන්නගේ වෙනස් වෙන්නේ බීඩබ්ලිව් ජයමාන්න කඩවුණු පොරොන්දුව චිත්‍රපටය කරන්නට යනකොට සහ ඔහුගේ නාට්‍ය ඔහු චිත්‍රපට බවට පත් කරද්දී ඒවායේ නාට්‍ය ස්වරූපය ඒ ආකාරයම තිබුණා. නමුත් ජුලියල් පෙරේරා මේ චිත්‍රපටය නිර්මාණය කරමින්දී ඔහුගේ නාට්‍ය රීතිය සහ මුලින්ම බැහැර කරනු ලැබුවා. මෙය ඉතාම වැදගත් දෙයක්. මෙදී ඔහු වගේම ඔහුට එකතු වෙන මේ පිරිස අර ප්‍රධාන සිනමා සමාගම් එක්ක සටන් කරන්නේ නැති සටන් කරන්නට බැරි අලුතෙන් හිතන පරම්පරාවක්. මේක හරියට ප්‍රංශ නම රැල්ල එක කොටසක් අප්පුච්චිගේ සිනමාව කියලා ඊට කලින් තිබිච්ච සිනමාවට ඇටෑක් කළා ඔවුන් මේ සිනමාව ගෙනාවගේ තමයි ජුලියල් පෙරේරාටත් සිද්ධ වෙන්නේ. මේ සිනමා අරගලයේදී මේක එක පැත්තෙන් ගොත් සිරසෙන විමල වීරන් මේ අරගලයේ කොටස් කරුවෙක් වුණා. ඔව් හැබැයි මේක අනුගත වෙනවා ඊට පස්සේ ලෙස්ටර් හිමිස් පීරිස් මහා සිනමා වේදියා නනුත් මේ අරගලයේ ප්‍රධාන දායකයෙක්. හැබැයි ජුලියල් පෙරේරාට තියෙන දේ තමයි ඔහුට මේ සමාගම් අනුග්‍රහය කිසිසේත්ම ලැබෙන්නේ නැහැ. හැබැයි ඔවුන් සිනමා බැතිමතුන් සිනමා ප්‍රේමාන්තින් සිනමා ලෝඩින් ඔහුගේ චිත්‍රපටවල තමයි 70 දශකයේ නැගී එන සිනමාවේ ලක්ෂණ අපි මුලින්ම දකින්නේ. මේ චිත්‍රපටය හදන්නට ඔවුන්ට මුදල් තිබෙන්නේ තියෙන රුපියල් 250 කියන්නේ චිත්‍රපටයක් හදනවා තියා හිතන්නට ඒවත් ඒ කාලේ බෑ. හැබැයි ඔවුන්ගේ උනන්දුව ඊට වඩා වැඩි. මේ නිසාම චිත්‍රපටයට දායක වන සියලු දෙනා දායක වන්නේ ඔවුන්ගේ මහන්සියෙන්. ඔවුන්ම කෑම උයාගෙන ඔවුන්ම ඒ සඳහා වෙච්ච අනික් සියලු දේවල් වියදම් දරාගෙන මේ බොහෝ දෙනෙක් රජයේ ලිපිකරුවන් නැතුළු රාජ්‍ය සේවකයන් ඔවුන් සියලු දෙනා එකතුලා තමයි මේ නව චිත්‍රපටය නිර්මාණය කරන්නේ. ඒ වගේම මේ චිත්‍රපටය පූර්වගාමී නාට්‍යකරුවන්ට වඩා වෙනස් සිනමා ලක්ෂණයක් ගෙන ගන්නවා. මේ කතාවට පාදක වන්නේ අපූර්ව කතාන්තරයක්. මේකේ තියෙන්නේ මේ සාමා කියන්නේ සාමා එනවා එයාගේ නැන්දගේ ගෙදරට. නැන්ද තමයි ඒ පළාතේ හිටපු ගම්මුලා දෑනියාගේ භාර්යාව. ගම්මුලා දෑනියා මැරිලා මේ නිසා මේ සාමා එනවා නැන්දගේ ගෙදරට සාමාට නැන්දට අප උපස්ථාන කරන්න. මේ නැන්දගේ චරිතය රඟපාමින් අපූර්වතම විශිෂ්ට ගුණෙන් යුත් රූපණවේදිනියක් සිනමාවට ආවා. අපේ සිනමාවේ ආදරණීය මිත්තණිය ඇය දෙනවක හාමිනේ. තමන් විශ්‍රාමග්‍යට පස්සේ තමයි ඇය සිනමාවට එන්නේ DM දෙනවක. නැත්නම් දෙනවක හාමිනේ අපේ මුළු සිනමා ඉතිහාසෙම රඟපාන්නට ලැබුණේ මිත්තණියගේ චරිතය. ගෞරවනීය සිහිපත් කිරීමක්. එතුමිය තමයි මේ ගම්පතියාගේ බිරිඳ නැත්නම් නොන්නේ හාමිගේ චරිතය නිරූපණය කළේ. ඒ වගේම මේ සාමාගේ චරිතය නිරූපණය කරන ලද්දේ අලුත් දෙයක්. මේ චිත්‍රපටයේ ඒක දෙයක් තමයි. මේ රඟපෑම් 99%ක්ම වාගේ අලුත් පිරිසක්. ඔය චිත්‍රපටයට සම්බන්ධ වෙච්ච වැඩි හරියක් අලුත් පිරිසක්. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කරපු W.A. රත්නායක ප්‍රථමතාවට තමයි ප්‍රධාන කැමරා ශිල්පියෙකු හැටියට කටයුතු කරන්නේ. උරාම්මුතු දුව ගැටවරයෝ වැනි චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරනවා පස්සේ. උරාම්මුතු දුව ඊට පෙර සරණ්ඩි කැමරා අධ්‍යක්ෂකවරේ කැමරා. නමුත් ඔහු ප්‍රථමතාවට තමයි මේ චිත්‍රපටයක ප්‍රධාන කැමරා අධ්‍යක්ෂකවරයා හැටියට දායක වන්නේ. වෙන් සාමාට තමන්ගේ ගමේ හිටපු සිරිසේන කියන තරුණයා ප්‍රේම කරනවා. ඇය ඒ තරම් මේ ප්‍රේමය ගණන් ගන්නේ නැහැ. සිරිසේන රැක් කළෙත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි.
අපේ ඊළඟ සිනමා පරම්පරාවේ මහා ගුරුවරයා වෙච්ච සුගතපාල සෙනරත් යාපා හන්තානේ කතාව චිත්‍රපටය නිර්මාණය කරමින් නව පරම්පරාවක් ගෙනාව සුගතපාල සෙනරත් යාපා තමයි මේ චිත්‍රපටයෙන් නැත්තම් මහා චිත්‍රපටයේ සිරිසේනගේ චරිතයට රඟපෑරේ. ඉතින් කොයි හේතුව වෙතත් මේ ගම්පති තුමාගේ පුතා තමයි සිරිමල්. සිරිමල්ට රඟපෑවේ ෂෙල්ටන් සිල්වා. ඉතින් සිරිමල් මේ තමන්ගේ නෑනණ්ඩිය කෙරෙහි ප්‍රේමයෙන් පසු වෙනවා. කොහොමවත් මේ අතර වාරේ අලුතෙන් ගමට එන ගම්පතියා විවාහ යෝජනාවක් කරනවා එයාගේ දියණියව අර හිටපු ගම්පතියාගේ පුතාට. මේකට නොන්නේ හාමි නැත්තම් සාමගේ නැන්දනිය නැත්තම් සිරිමල්ගේ අම්මා කැමති වෙනවා. ඊට පස්සේ ඇය දැනගන්න මේ සාමගේ සිරිමල්ගේ අතර පළහිලව් ඇය කරන්නේ සාමව තමන්ගේ සොහොයුරාය ගෙදරට ගෙනහිල්ලා බාර දෙනවා. මේකෙදි සාමගේ අයියා ආවිෂ්ට මේකට හරියට කේන්ති යනවා. මේ කේන්ති කියලා මොකද මේ නංගිට වෙච්ච අවමානයට ඇය තමන්ට ඇය වැඩිමල් කෙනෙකුට නංගිව විවාහ කර දෙන්නට සූදානම් වෙනවා. විවාහ මංගල්‍යයට සිරිමලුත් එනවා, නොන්නේ හාමිත් එනවා, ඔක්කොම එනවා, සාමා නැහැ. සාමට මොකද වුනේ? සාම පැනලා ගිහිල්ලා ගඟට පැනලා දිවිනසාගෙන. මේ නොන්නේ හාමිත් කම්පණයටපත් වෙනවා. අවසානයේදී ඇයත් හෘදයාබාධයක් හැදලා මිය යනවා. මේක තමයි සමාජ චිත්‍රපටයට තේමා වෙච්ච කතාව. මේ චිත්‍රපටය ලාංකික ගැමි ජීවිත ගැමිකමත් ගොඩනැංගුවේ කොළඹ කවියන්ගේ ආශ්‍රය ලබා ගන්නේ නැතුව. නැතහොත් සැබෑ ගමේ ස්වරූපය ඔහු නිර්මාණය කළා. ඒ වගේම මේ චිත්‍රපටයට පෙර අපේ ගම ග්‍රහණය කරගත්ත සිකුරුතරු ගම් පෙරළි කුරුළු බැද්ද වගේ චිත්‍රපටය. මේ කොයිහෙටදත් සාමාන්‍ය නාට්‍ය බිහිවන්නේ මේ සියලු නිර්මාණවලට කලින්. සමාජ චිත්‍රපටය පිළිබඳව සිනමා වේදිතී සභේසේකරයන් පසු කලෙක මෙන්න මෙහෙම විචාරයක් ලියනවා. ගම ජීවිතයේ යථාර්ථය සිතුවම් කිරීම අතින් සාමා ඒ අන්දමේ පුවත් හා පසුබිම් රගත් සිංහල චිත්‍රපට කිහිපයක්ම අභිභවා සිටි. සිංහල ගම ජීවිතයේ ගැමිකම තිරයේ සිතුවම් වූයේ කොළඹ කවිවලින් මවා නාගරික මැද පහළ පන්තියේ තරුණ තරුණයන් පින වූ ව්‍යාජයක් ලෙසය. ගැමි ජීවිතයේ වසා කොළඹ කවීන් විසින් ඇතිරූ කසී සලුව ඉරාදමා එහි අභ්‍යන්තරයට ඔබගෙන යන සාම ගැමියන්ගේ ගුණමෙන්ම අගුණද උපේක්ෂාවෙන් හා සංගමයෙන් සිතුවම් කරයි. මෙහෙම ලියන්නේ ප්‍රවීණ සිනමාවේදී තිස්ස අභිෂේකරය. මේ චිත්‍රපටය පුරා සැමියාගේ අභාවයෙන් අහිමි වූ ගෞරවයත් ආර්ථිකයත් නිසා පුත්‍රයාගේ ප්‍රේමයට එරෙහිව නන්නේ හාමි කියන්නේ නරක චරිතයක් නෙවෙයි. මේ සියලු චරිත ඒ ගැටලුවල එන මිනිසුන් මුහුණ දෙන මානුෂීය අවස්ථාවලදී ඔවුන් හැසිරෙන විදිය ඉරාක්‍රමයෙන් ග්‍රහණය කරනවා. ඇත්තටම ජිනීල් පෙරේරාගේ සමාජ චිත්‍රපටය අද බැලුවත් මා හිතන්නේ ඔහුගේ සෙසු සියලු චිත්‍රපට අභිභවා ඉහලින්ම සලකන චිත්‍රපටයක් හැටියට සලකනදී. මේ චිත්‍රපටයේ තාක්ෂණික දුබලතා තිබුණා. මොකද හේතුව අඩු පහසුකම් යුතු නිසා. කොමුණත් මේ චිත්‍රපටයේ ඒ සියලු අඩු ලුහුණුකම් මගහැරලා අපූරු නිර්මාණයක් සම්පූර්ණ නිර්මාණයක් ඔවුන් ගොඩ දැක්කා. විශේෂයෙන් මානව සම්බන්ධකම් ගොඩනැගීමේදී ජී.ඩී.එල්. පෙරේරා සමාජ චිත්‍රපටයේ ඉහලින්ම සලකුණු කරා බවක මේ අවුරුදු 58කට පස්සෙත් අප අගය කළ යුතුයි. ඒ වගේම චිත්‍රපටයට සම්බන්ධ වෙච්ච අලුත් නළු නිළියන් සියල්ලම මේ චිත්‍රපටයේ මේ ඉහලින්ම රඟපෑවා. ඔවුන් වේදිකා නාට්‍යයේ රඟපෑවේ නැහැ. ඔවුන් වේදිකා ස්වර නාට්‍යයේ අදහස් කරේ වේදිකාවේ ස්වරූපය සිනමාවට ගෙනාවේ නැහැ. මෙන්න මේක ඉතාම අගය කළ යුතුයි. ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ ගෙනා ගීතත් ඉතාම ඉහලින් අගය කළ යුතුයි. කෙසේ වෙතත් සමාජ චිත්‍රපටයේ බිහිවීමේ සමයේදී එය නිසි විචාරයට ලක්වූ හෝ නිසි ගෞරවයට පාත්‍ර වූ චිත්‍රපටයක් නොවේ. මේ නිසාම එය නොසලකා හැරියා. ඒ චිත්‍රපටය සරසවිය සම්මාන උළෙලේදී පාඨකයන්ගේ මනාපයට හසු නොවුණත් විනිශ්චය මණ්ඩලය මේ චිත්‍රපට නිර්මාණය කිරීම වෙනුවෙන් ජී.ඩී.එල්. පෙරේරාට විශේෂ කුසලතා සම්මානය දුන්නා. මේ වගේම මේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය කළ තනු නිර්මාණ සංගීත නිර්මාණය කළේ අමරදේවයන්. ඒ වගේම චිත්‍රපටයේ තනු නිර්මාණය කළේ ජයතිස්ස අලහකෝන් හා දේවානන්ද වෛද්‍යසේකර. ඒ වගේම චිත්‍රපටයේ අමරදේව නිර්මාණය කළ තේමා සංගීතයත් එය යොදාගත් ආකාරයත් ඉතාම ඉහලින් අගය කරනු ලැබුවා. සමාජ චිත්‍රපටය පිළිබඳ මේ අප වසර ගණනාවකට පසු අගය කරද්දී ජයවිලාල් විලේගොඩ මේ සිනමා කෘතිය පිළිබඳවයි කළ පලසම්පන්නම සිනමා විචාරක 1965 මැයි මාසේ 19 වෙනිදා
ලියන ලද නිර්මින පුවත්පත් ලියන ලද ਵਿਚාරය උපුටා ගැනීම කළ යුතුයි. ඔහු මෙහෙමයි මේක ආරම්භ කරන්නේ. සිංහල සිනමා කාන්තාරයේ තවත් ക്ഷേම භූමියක් පහළ වී ඇති හැටි හිස් අතින් සිනමාවට බට තරුණ පිරිසක් සිංහල තිරයේ කීප ගුණයකින් පොහොසත් කර ඇති හැටි මෙතෙක් නිෂ්පාදිත කෙටිම නම ඇති සිංහල චිත්‍රපටයෙන් අපේ සිනමා කලාව දීර්ඝතම ඉදිරි පියවරගෙන ඇති හැටි දැක හටගත් දැඩි සොම්නසින් යුතුව මම සාමාබලා නිව් ඔලිම්පියා සිනමා හලෙන් පිටමි. ඔව් සමකාලීන චිත්‍රපට නිර්දය විවේචනයට ලක් කරන ජවිලාල් විලේකෝඩ සාම චිත්‍රපටයේ පිළිබඳව ආරම්භ කරන්නේ එහෙමයි. සම චිත්‍රපටය නිපදවීම ආරම්භන විට කලාපල සංස්කෘතික සංගමයට තිබුණේ නාට්‍යයක් දෙකක් නිපද වූ පළපුරුද්ද පමණි. ඔවුනට පිරුණු මුදුවල් පසුම්බියක් නොවිය. චිත්‍රාගාර පහසුකම් නොවිය. නමගිය නළු නිළියන් හෝ වෙනත් ශිල්පීන් නොවිය. වෙනකක් තබා. නිම කළ චිත්‍රපටය පෙන්වීමට ප්‍රදර්ශක සමාගමක් ද නොවිය. එහෙත් මේ හැම එකක්ම නැතුව සිංහල චිත්‍රපට නිපදවන අනෙක් බොහෝ දෙනාට නැති ලොකුම ගුණය ඔවුනට තිබෙන එනම් නිර්මාණාත්මක කුසලතාවයයි. හොඳ සිංහල චිත්‍රපටයක් නිපදවීමට අවශ්‍ය ප්‍රධානම අංගය එය බව ඔප්පු කරමින් අලුත් ප්‍රදර්ශක සමාගමක් සතු සිනමාහල් සුළු ගණනක සාමා ප්‍රදර්ශනය වී මෙහි කථානායකාව ඇත්ත වශයෙන්ම සාමානව නොන්නෙහාමිය මොනනෙහාමි කියන්නේ දෙනවක හාමිනි. කතාවේ ඉතාම ප්‍රාණවත්ව නැගී සිටින චරිතයත් චිත්‍රපටයේ අනෙක් හැමෝම අභිභව කැපී පෙනෙන චරිත නිරූපණයත් ඇගේය. මේ චරිතය රඟපාන ඩී.එම්.ඩී. දෙනවක නිලිය මෙතෙක් සිංහල තිරේ ඉතාම කලාතුරකින් දක්නට ලැබුණු දක්ෂතම රඟපෑමක් ඉදිරිපත් කරන්නේ. ඇගේ තැනට කිට්ටුවන්නටවත් අනෙක් නළු නිළියන්ට හැකි වී නැති නමුදු කාගේත් රඟපෑම් බරදක් නැත. ලියෝනි වීරසිංහ සාම මුලහරෙහිදී බොරු අඟර දඟර පෑමට යන නමුදු කතාව ගෙවී යන්නා හාම ඇගේ රඟපෑම් දියුණු වී කියනයි. සිංහල සිනමාවේ බොහෝ ප්‍රධාන නළුවන් ගැන සිතන විට ෂෙල්ටන් සිල්වා එකන සිරිමල්ගේ පිනුමේ පමණක් නොව රඟපෑමේද සම්බරකමක් පෙනේ. ආවිස් රාලහාමි කළු වෙතනා යන මේ චරිත රඟපාන නළු නිළියන්ද කරන්නේ රඟපෑමක් නොවේ. ඔහු ඒ චරිත තුළ ජීවත් වෙති. මේ චිත්‍රපටයට ලොකුම හානිය කර තිබෙන්නේ එහි කාර්මික අංශයයි. ආධුනිකයන්ගේ වැඩ කොටස බොහෝ තැනක හොඳින් කෙරී තිබේදී පළපුරුදු අය අත ගැසූ තැනවලදී එය කාදමා ඇත්තේය. රජයේ චිත්‍රපට අංශයේදී කෙරී ඇති රසායන වැඩ කටයුතු වල වරද නිසා චිත්‍රපටය පුරාම හමගිය ගතියක් දක්නට ලැබේ. ශබ්ද පාලනය හා පසුබිම් වචන කැවීමේ වැරදි හැමතැනකම වගේ ලිපිපෙනේ. කැමරා ශිල්පියා දස්කම්පා අතත් රසායනංශයේ වරදත් ආලෝකයේදීමේ දුබලකමත් නිසා එහි සම්පූර්ණ අගය මතු නොවේයි. සංගීතංශයද දක්ෂයන් කීප දෙනෙකුට සිංහල සිනමාවට පිවිසෙන්නට දොර විවර කර ඇත. මල්ලිකා පෙරේරා හා දේවානන්ද වෛද්‍යසේකර මෙහි එන ගී දෙක හොඳින් ගායති. මේ ගීවල පදමාලා ආධුනිකයන් දෙදෙනෙකුගෙන් බලාපොරොත්තු නොවිය හැකි තරම් උසස් තත්ත්වයක් උසුලයි. ගීතනුවල සපු සංගීතඥන්ගේ නම්බලට ඒ තරම් ප්‍රචාරයක් නොදී චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ රටේට අමරදේව පමණක් දැක්වීම එක් අතකින් දක්ෂ ආධුනිකයන් දෙදෙනෙකුට කර ඇති මදකමකි. අනෙක් අතට නරඹන්නවුන් මුලා කිරීමකි. අමරදේව කර ඇත්තේ පසුබිම් සංගීතය සැපවීම පමණි. ඔහු පසුබිම් සංගීතය සැපවීමේදී දක්වා ඇතිතරම් කෞශල්‍යයක් තනුතනු සංගීත අධ්‍යක්ෂවරුද දක්වා තිබේදී ඒ දෙනාට නිසි තැන නොදීම අසාධාරණකි. මේ රටේ උසස් සිංහල චිත්‍රපටයක් නිපදවිය හැකි බව මේ තරුණ පිරිස මේ කෘතියෙන් ඔප්පු කර ඇත. හොඳ චිත්‍රපටයක් නිපදවීම පාඩු විඳින තරම් පාපයක් නොවන බව මේ අයට ඔප්පු කර දීම දැන් ඉතින් නරඹන්නවුන්ගේ යුතුකමයි. සාමාවැනි නිර්මාණය වී කිරීම ලොකු හපංකමකි. එවැන්නක් බලන්නට යාම ලොකු පින්කමකි. හැබැයි මේ වෙසක් සමයේ අපේ අය ඒ පින්කම කරන්නට ඒ දවස්වල එච්චර කැමති වුණේ නැහැ. කොයි හැටි වෙතත් මේ චිත්‍රපට නිෂ්පාදනය කළේ ආර්.ඒ.සී. රබෙල්, ඩෙන්සිල්, වීරසිංහ, රෝහණ, කෙහෙල්කඩුව. අධ්‍යක්ෂණය කළේ ජී.ජී.එල්. පෙරේරා චීන ජන සාහිත්‍ය කෘතිය චීන කවියක් ඇසුරෙන් සහ ඔහුගේ නාට්‍ය තමයි මේකට පාදක කරගත්තේ. තිරරචන ලිව්වෙත් ජී.ජී.එල්. පෙරේරා. කැමරා අධ්‍යක්ෂණය කළේ ඩබ්ලිව්.ඒ. රත්නායක. සංස්කරණය කළේ ටී.ඒ. කමූර්. සංගීත අධ්‍යක්ෂණය පසුබිම් සංගීතය ඩබ්ලිව්.ඩී. අමරදේවයන්. ගීත තනු නිර්මාණය ජයතිස්ස අලහකෝන් සහ දේවානන්ද වෛද්‍යසේකර. අපේ සිංහල චිත්‍රපට සංගීතයෙන් අපූර්ව ගීත දෙකක් මේ චිත්‍රපටයට ඇතුළත් වුණා. එකක් ගීතයක් වූයේ වනන්තරේ ගල් අරණේ විමාන. මල්ලිකා කහවිට විසින් ගායනා කරන ලබ මේ ගීතය සුගතපාල සෙනරත් යාපා විසින් රචනා කරන ලද සම්මානනීය සිනමාවේදී ආනන්ද. ගීතයේ තනුව නිර්මාණය කළේ ජයතිස්ස ස්වර්ණශ්‍රී බණ්ඩාර. ලාංකික ගීතා ශේස්ත්‍රයේ තම අපූරු ගීතයක් ගීත සාහිත්‍යයක් ගොඩනැගු. ඒ වගේම රජරට සේවය ගුවන් විදුලියේ සේවය කරද්දී නව පරම්පරාවක් දුරට වැඩීමට අතහිත දුන් ස්වර්ණශ්‍රී බණ්ඩාරයන් මෙහි අනෙක් ගීතය රචනා කළා. ඒ තමයි දේවානන්ද වෛද්‍යසේකර ච
චිත්‍රපටයක් සඳහා ගැයූ මුල්ම ගීතය ආශා දැසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා. මේ ගීතයට ඇත්තරම මේ ගීත රචනා කරවා ගන්නට යන්නේ ඔවුන් මඩවලේස් රත්නායකයන් හමු වන්නට. මේ චිත්‍රපට කණ්ඩායම නමුත් මඩවලේස් රත්නායකයන් එවනට නමක් දිනාගෙන මෙන් සිටි ගීත රචකයෙක්. කවර හෝ හේතුවක් නිසා මඩවලේස් රත්නායක සාමාජ චිත්‍රපටයට ගීත ලිවීමට එකතු වන්නේ නැහැ. ඔහොම කියනවා මේ ඕගොල්ලන්ගේ මේ තරුණය ඉන්නේ ඒ තරුණයෙකුට අවස්ථාව දෙමු කියලා. ඒ අතරතේ ස්වර්ණශ්‍රී බණ්ඩාරයන් මේ සර්වකාලීන විශිෂ්ට ගීත රචනය නිර්මාණය කරන ඔහු චිත්‍රපට සඳහා මහත් වූ ගීත සංඛ්‍යාවක් රචනා කළා නැහැ. හැබැයි මේ ලියපු එකම ගීතය වුණා. ඒක ඉතාම ඉහළම ගීතයක්. සමාජ චිත්‍රපටයේදී ප්‍රධාන චරිත නිරූපණය කළා ෂෙල්ටන් සිල්වා, ලියෝනි වීරසිංහ, ලියෝනි කොතලාවල ටෙලිවිෂන් ශාස්ත්‍රයේ අපූර්වතම සමාරණීය නිළිය, දෙනවක හාමිනේ, එවගේම ගාමිණි වික්‍රමසූරිය, පී.බී. මයිල්ලෑව, තිස්ස අමරකෝන්, අයිරාංගනී පෙරේරා, එල්සන් දිවිතුරගම. අයිරාංගනී පෙරේරා කියන්නේ ත්‍රී සිස්ටර්ස් ගායක කණ්ඩායමේ එල්සන් දිවිතුරගම ඔහුගේ ප්‍රථම චිත්‍රපටය, රෝහණ කෙහෙල්කඩුව, ගාමිණී විජේසූරිය, සුගතපාල සෙනරත්, යාපා අමිතා මල්ලවාරච්චි, ඩී.ඒ. සිරිවර්ධන, අමරසෝම සමරක්කොඩි, එම්.ඩී. අමරසිංහ, මල්ලිකා නානායකර්, මොනිකා වීරසිංහ, බුද්ධි වික්‍රම. මේ පිරිස තමයි සමාජ චිත්‍රපටයේ රංගනයෙන් දායකුනේ. මරදානේ ඔලිම්පියා, ගල්කිසිය ඕඩියන්, මහනුවරවකට පැවති ඕඩියන් ඇතුළු සිනමා ශාලා කිහිපයක පමණයි සමාජ චිත්‍රපටයේ වල ප්‍රදර්ශනය වේ. සමා ඇතරම ලාංකික සිනමාවේ ඔබ නැරඹිය යුතුව තිබෙන චිත්‍රපටයක්. සමාජ චිත්‍රපටයේ DVD ප්‍රාණාලේ බලයටදී නිකුත් වන කියන එක මගේ මතකයේ තිබෙනවා. සමා ඔයාගෙන බලන්න බලල නැත්තම් අදටත් වටිනවා.